आई बोलते හොඳයි අද පළවෙනි පේපර් එකක් ඔයාට සාකච්ඡා කරන්න තියෙන්නේ අටවෙනි පේපර් එක නේද? පළවෙනි කොටස විනාඩි 45ක් ඇතුළත ලියන්න ඕන. එහෙම ලියන්න නැති කියලා මම හිතනවා. එහෙනම් අපි බලමු. දැන් මේ දැම්මනේ අපි ලිව්වේ නේද? නිසා දැන් ප්‍රශ්න ටික ඔක්කොම මතකයි වෙනස් කරන්න යන්න එපා මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද අපි පෑනකින් හදාගන්න නැත්නම් පාට පැන්සලකින් හදාගන්න හොඳේ පැන්සල පාවිච්චි කරන්න එපා දැන් කවුරුත් පැන්සල පැත්තකින් තියන්න තේරුණාද දැන් ඔයාලා පැන්සලෙන්නේ ඔක්කොම කරේ ඒක නිසා පැන්සල පැත්තකින් තියන්න පෑනකින් හරි පාට පැන්සලකින් හරි තමයි ඉතිරි වැඩ ටික කරන්න ඕන සාකච්ඡාවේදී කරන වැඩ ටික. හොඳේ හරි දාන ඒවා, වැරදි හදන ඒවා ඔක්කොම එකින් කරන්න. නැත්නම් සමහර විට ඔයාලට පැන්සල පාවිච්චි කරොත් නේද? වැරදි හදන්න පුළුවන් නිසා තමයි මම එහෙම කිව්වේ. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. right. එතකොට අපිට නේද නියම ලකුණක් ගන්න පුළුවන්. නේ? ඒ කියන්නේ හොර බොරු නැති සාධාරණ ලකුණ. ඒකනේ අපිට උමනා වෙන්නේ නේ පුතේ. හොඳයි. එහෙනම් බලමු අපි පේපර් එක හොඳයි නේද? හොඳ ප්‍රශ්න ටිකක් තියෙන්නේ. බලමු නේද? සුක්ක් වෙනස් අපි වෙනදා කතා කරන්නේ වට වඩා. රයිට්. මුලින්ම පේපර් එක බලලම කරමු නේද? මුල කොටස නැත්තම් ඒ වගේ පින්තූරනේ තියෙන්නේ. මේක තමයි පළවෙනි ප්‍රශ්න දෙක. එක වගේ ප්‍රශ්න දෙකක් තියෙන නේ පුතේ. ඒක නිසා අපට ලේසි තෝරගන්න මුලින් දැක්වෙන රූපය සම්පූර්ණ වීමට තිබිය යුතු කොටස ඇතුළත් පිළිතුර තෝරන්න. මේ මුලින් දැක්වෙන රූපේ කොටසක් අඩුයිනේ. ආය අඩු කොටස පුරවන්න මොකද්ද හොඳ කියලා අහන්නේ. හැබැයි ඔයාලා මෙතන පේනවා මේ තිත නම් තියෙනවා බෝලයක් ඇතුලේ වෘතයක් ඇතුලේ තිත තියෙනවා තිත ඉතුරුවේ තමයි ඉතුරු කොටස නැත්තේ නේද එහෙනම් තිත තියෙන උත්තර අපට ගන්න බෑ දෙක ඔව් තිත තිබෙන උත්තර අපට ගන්න බෑ නේද තිත තියෙන උත්තර තුන ගන්න බෑනේ කියන්නේ තුන්වෙනි උත්තරේ අපිට තෝරන්න බෑ මොකද මේ තිතක් තියෙනවා ඔය දෙවෙනි උත්තරේ තෝරන්නත් බෑ ඉරි කෑලි දෙකයි කෑලි දෙකයි එක පොළොවක් තියෙනවා එහෙනම් අපිට ලේසියෙන්ම තෝරන්න පුළුවන් මොන පිළිතුරද පළවෙනි පිළිතුර නේද පළවෙනි පිළිතුර ඔය දැන් මේ වැරදි උත්තරවල වැරදි මොකද කියලාත් බලන්න ඕනේ මෙන්න මෙතන ඉරි කෑල්ලක් වැඩි මෙන්න මෙතන තිත වැඩි නේද තිත වැඩි පළවෙනි එක නම් හරියටම හරි මේ කොටස මෙතෙන් දැම්මට පස්සේ මේ වගේම ත්‍රිකෝණයක් හැදෙන්නේ හොඳයි දෙවෙනි එකට අපි යමු ඒකේ තියෙන පුතේ වටේම කළු පාට තීරුවක් තියෙනවා නේද මැද කොටුවක් තියෙනවා මැද තිතක් තියෙනවා වෘත්තයක් වගේ කොටසකුත් තියෙනවා හයි අඩු මෙනම් මේකට සමාන එකක් ඕ මේ මේ මොකද්ද මෙන්න මේ වගේම එකක් ඕන මෙතෙන්ටත් දාන්න නේද ඒ වගේම එකක් දාන්න හයි ඒ වගේ දැන් පළවෙනි උත්තරේ ගන්න බැහැ හේතුව මොකද්ද පළවෙනි උත්තරේ ගන්න බැරි හේතුව මෙන්න මේ කළු පාට කොටස වැඩි. බලක කළු පාට තීර දාලා. ඒකනේ. මේ කළු පාට දෙක පුළුවන්. තුන්වෙනි උත්තරෙත් ගන්න බෑ මොකද? කළු පාට තීරුවක් නැහැ. කළු පාට තීරුවක් නැත. එහෙනම් අපිට ලේසියෙන්ම තෝරන්න පුළුවන් පිළිතුර මොකද්ද? දෙවැනි පිළිතුර. ඔව් දෙවැනි පිළිතුර. හොඳයි. එතකොට හරි දානකොට මෙන්න මම නැවත කියලා දෙන්නම්.
හරි දානකොට ඔයාලා දාන්නේ බැර දැන් අපි හිතමු ඔන්න කවුරු හරි මේකට දෙවනි උත්තරේ අපි හිතමු මෙහෙම මම දැන් ඒක ආයි පෙන්වන්නම් කවුරු හරි දරුවෙක් අපි හිතමු මේක දෙකට ඉර ඇඳලා තිබුණයි කියලා ඉතින් එයා එතකොට වැරද්ද දාන්න ඕන නේද මෙතෙන්ට මෙහෙම වැරද්ද දාන්න හරි උත්තරේ යටින් ඉරක් ඇඳ ගන්න එච්චරයි කරන්න වෙන මොකුත් කරන්න අවශ්‍ය නැහැ නේද හරි දානකොට හරිදානකොට මෙහෙමයි දැන් අපි හිතමු කවුරු හරි දරුවෙක් මේ පළවෙනි උත්තරේ තමයි ඉර ඇඳලා තියෙන එක හරිනේ හරිනම් ඉතින් හරියටම මෙන්න මේ පිළිතුර ළඟින් ඕන හරිය දාන්න තේරුණාද මෙහෙ දාන්න එපා මෙහෙ දාන්න එපා පිළිතුර ළඟින් ඕන අපි හරි වැරද්ද දාන්න නේද තේරුණානේ දෙවනි එකේ දෙකනේ හරි එතකොට ඔයාලා හරිය දාන්න ඕන मेतन नहीं मेतन दान हरी ने हरी से ओ इलाक प्रश्न है आप यहाँ तुम मेरी प्रश्न है पहात रूप अतरीन अदुम सामामितिक अक्ष मैंने मेरे राउंड करके आता तुम दाई අදුම සමමිතික අක්ෂ සමමිතික අක්ෂ කියන එක ඔයාලා දන්නවා නේද මොකද සමමිතික අක්ෂ කියන්නේ සමමිතික අක්ෂ කියන්නේ පුතේ යම් හැඩතලයක නේද යම් හැඩයක මැදින් හෝ යම් තැනකින් නැවුවට පස්සේ දෙපැත්තම ඒ නවන ලද තීරුවෙන් දෙපස කොටස් නේද දෙපැත්තේ කොටස් එක මතයක වැටෙන්නත් ඕන ඒ වගේම දෙපස කොටස් සමාන වෙන්නත් ඕන නේද ඒකනේ සමමිතික රූපයක තියෙන ලක්ෂණ සමමිති අක්ෂයනේ මැද තියෙන්නේ නේ සමමිතික අක්ෂය ඒ අක්ෂයෙන් දෙපස සමාන වෙන්නත් ඕන දෙපැත්ත හරියටම මැදින් බෙදෙන්නත් ඕන ඒ වගේම සමාන උනාට වැඩක් නැහැ එක මතයක නැව්වට පස්සේ සමමිතික අක්ෂයෙන් නැව්වට පස්සේ එක මතයක වැටෙන්නත් ඕන නේද ඒක නිසා මේ ඍජුකෝණාශ්‍රයේ සමමිතික අක්ෂ මෙන්න මෙහෙම ගන්න බෑ ඇයි බැරි දෙපැත්ත නම් සමානයි දෙපැත්ත සමානයි එහෙම නවන්න බෑ නැව්වට පස්සේ එක මතයක වැටෙන්නේ නැහැ. උසා මේකේ සමමිතික අක්ෂ මෙහෙම ගත්තොත් වැරදි. නේද? ඔව් ඒක අපි දැනගෙන ඉන්න ඕන. රයිට්. එහෙනම් ඔන්න අපි බලමු එහෙනම් මෙහෙම නැව්වහම සර් එක පැත්තේ මොන රූපේද කියලා. හොඳට පැහැදිලි කරගන්න මේක. මම මේ කියන දේ අදුම සමමිතික අක්ෂ. අපි පොඩ්ඩක් ඇඳලා බලමුද පුතේ. අපි ඉස්සෙල්ලා මේ සමචතුරස්‍රය අඳිමු. හැබැයි මේ කඩේරි වලින් අඳිනවා නම් තමයි හොඳ නේද? රයිට්. මේ සමචතුරස්‍රය මෙහෙම එකක් පුළුවන්. මේ මෙහෙමත් පුළුවන්. ඔව් එයාලත් අඳගන්න. කඩේරි වලින් අඳින්නේ මෙහෙමත් පුළුවන්. මෙහෙමත් පුළුවන්. ඒ කියන්නේ හතරක් පුළුවන්. සමචතුරස්‍රයේ සමමිති රේඛා හතරක් තියෙන සමමිතික අක්ෂ හතරක් තියෙන ඍජුකෝණාශ්‍රයේ ඇඳුත් එහෙම අර මම කිව්ව විදියට බෑ හැදෙන්න පුළුවන් නේද මේ පැත්තට පුළුවන් ඒ කියන්නේ කීයක් තියනවද පුතා දෙකක් තියෙන දෙකක් ඌර්තේනම් ඕන තරම් කරත හැකි ඌර්තේනම් ඕන තරම් තියෙනවා මැදිසක් කියලා නේද අපි අඳින්නේ එහෙමනේ හැබැයි ඉතින් මේ මැද තිතක් තියන්න අවශ්‍ය නැහැ හැබැයි හරි මැද තිත තියලා ඊට පස්සේ සමමිතික අක්ෂ කඩේරි වලින් ඇඳලා තිත මකල දානවා නම් ගොඩක් හොඳයි නේද ආනහල් තිත හරහා යන්නේ හරියටම මැදින් යන්න ඕනේ ඒකයි තිතක් කියුවේ අපි ඕන තරමක් අඳින්න පුළුවන් ඒ කියන්නේ ඔ අපි ඒකට කියනවා වචනයක් මොකද්ද ප්‍රමාණය අනන්ත ප්‍රමාණය අනන්තයි
ඔව් සම්මිතිකක්ෂ අනන්ත ප්‍රමාණයක් අඳින්න පුළුවන් අනන්ත අනන්ත කියන වචනේ තේරුම මොකද්ද ගොඩක් අඳින්න නෑ වැරදි ගොඩක් නෑ 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 ගොඩක් තියෙන එක නෙමෙයි අනන්ත අපරිමිත අනන්ත ආන හරි හොඳ වචනයක් ආවා අපරිමිතත් හරි ඒ කියන්නේ පුතේ ගණන් කරන්න බෑ නේද ඔව් අනන්ත කියන එක ඔව් ගණන් කරන්න බෑ කොපමණද කියලා ගණන් කරන්න ගාණක් කියන්න බෑ දැන් ගොඩක් කිව්වහම ඒක ගණන් කරන්න පුළුවන් නේ ගොඩක් කියන එක තේරුණාද අනන්තයක් කියන එක ගණන් කරන්න බෑ ගණිතයට අහු වෙන්නේ නැහැ හිතා ගන්න බැරි තරම් ආ හිතා ගන්න බැරි තරම් ඒ කියන්නේ රාශියක් කියන්න බැරිද බෑ බෑ රාශියක් කියන්න බෑ ඒක වැරදි නේද රාශියක් කියන්න බෑ රාශියක් කියන්නත් පුළුවන් රාශියක් කියන්න බැරි රාශියක් කියලා කියන්න බැරි හේතුව තමයි පුතේ රාශියක් කිව්වහම ඒක ගණන් කරන්න පුළුවන් දෙයක් නේ නේද රාශියක් කියන්නේ ඒක ගණන් ගන්න පුළුවන් එක්ක දහසක් වෙන්න පුළුවන් 2000ක් වෙන්න පුළුවන් ලක්ෂයක් වෙන්න පුළුවන් කෝටියක් වෙන්න පුළුවන් නේද බිලියනයක් වෙන්න පුළුවන් මිලියනයක් වෙන්න පුළුවන් ඒක ගණන් කරන්න පුළුවන් නේ සර් හිතා ගන්න බැරි තරම් කියන එක හරිද ඔව් හිතා ගන්න බැරි තරම් කියන එක හරි අන්න හරි හොඳයි එහෙනම් පුතේ ඒකට පිළිතුර එන්නේ දෙක නේද අඩුම සමමිතික අක්ෂ කියන්නේ තුන්වෙනි උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර සර් පළවෙනි එකේ උත්තර මොකද්ද සර් පළවෙනි එකේ උත්තර මොකද්ද ආ පළවෙනි එකේ පිළිතුර එකමයි එක දෙවෙනි එකේ දෙවෙනි එකේ දෙක දෙවෙනි එකේ දෙක තුන්වෙනි එකේ තුන හරි නේද එහෙනම් මේක සටහන් කරගත්තනේ right එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට මේ රූප අතරින් වෙනස් රූපය තෝරන්න හරිම ලේසි වෙනස් රූපය මොකද්ද තුන අර තල තැල්ල නැහැ ආ මේ බලන්න යම් අඩුවක් තියෙනවනේ තැල්ල නැහැ ඔව් එතන තියෙනවා කොකු දෙකක් නේද ඒ කොකු දෙක නැත එහෙනම් අපිට තෝරන්න වෙන්නේ මොන උත්තරයද තුන්වෙනි උත්තරය හතරවෙනි එකේ තුන්වෙනි උත්තරය හරිම ලේසි එක right ඊළඟ ප්‍රශ්නෙට යමු අපි පහ රටාව අනුව කොටුවක තිබිය යුතු රූපය තෝරන්න ඉස්කොටුවට තිබෙන රූපය තෝරන්න යම් රටාවක් තියෙන පුතේ කරකැවෙන පැත්තක් තියෙනවා මට කියන්න දැන් එක තිබ්බ දැනට ඉඳ බස් එන්නේ දෙක දෙක එන්නේ පල්ලෙහාට ඔව් තුටක් ඉන්න පුතේ මේ කරකැවෙන පැත්තක් තියෙනවා ආගෙන ආගෙන ඉන්න කරකැවෙන පැති දෙකක් තියෙනවනේ එකක් තමයි ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්ත ඔන්න අපිට ලේසියෙන්ම ඒක හිතා ගන්න පුළුවන් තැනක් තමයි ඔරලෝසුව ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්ත ඔයාලට හොඳට මතකයිනේ දකුණු පැත්තට ආ මේ පැත්තට අපි තා වචනයක් කියලා ඒකට දක්ෂිනාවර්තව කරකැවෙන දක්ෂිනාවර්ත දකුණු පැත්තට කරකැවෙන නේද දකුණු පැත්තට කරකැවෙනවා නම් අපිට අල්ල ගන්න හරි ලේසි මොකද අපිට ඒක හොඳට වුරු නිසා හැබැයි සමහර ඒවා කරකැවෙනවා මේ පැත්තටත් කරකැවෙනවා වම් පැත්තට වාමාවර්තව කියලා අපි ඒක කියන්නේ නේද වම් පැත්තටත් කරගෙන ඒවා තියෙනවා මේ මේ රටාව හොඳට බලන්න පුතේ ඔයාලා මේ රටාව හොඳට බලන්නකෝ ආ ඒක කරකැවෙන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද වාමාවර්තව අන්න හරි ඔව් මේක කරකැවෙන්නේ ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට විරුද්ධ පැත්තට කරකැවෙන්නේ එහෙනම් ඔන්න දැන් එක තැනක් අල්ල ගන්නකෝ අපි අල්ල ගනිමු ආ මෙන්න මේක අල්ල ගනිමු මොකද්ද
හරියක් දාන්නම් මෙන්න මෙතන අල්ලගනිමු මේ එක එකේ පළවෙනි තිත අල්ලගන්න ඔන්න බලන්නකෝ පළවෙනි තිත තියෙන තැන දෙවෙනි එකේ මෙන්න මෙතන තියෙන්නේ තුන්වෙනි එකේ මෙතන තියෙන්නේ එහෙනම් හතරවෙනි එකේ මෙතන තියෙනවා පැහැදිලිද මං කියන්නේ එහෙම තියෙන්නේ දෙවෙනි එකේ එහෙම තියෙන්නේ දෙවෙනි උත්තරේ ඔක්කොම ටික පටලවාගෙන කරන්න ගියොත් එහෙම අපට හොයා ගන්න බැරි වෙන පුතේ ඒ මොකද දන්නවද එක තැනක් අල්ල ගන්න ඕන ඕනනම් අපි ඕන වෙන තැනක් අල්ලලා බලමු නේද වෙන තැනක් අල්ලලා බලමු අපි මේ අල්ලලා බලමු කොතනද මේ හතර හතර ආ හතර මෙන්න මෙතන තියෙනවා ආ මෙතන තියෙනවා ඒක කරකැවිලා වාමාවර්ත මෙන්න මෙතන තියෙනවා එහෙනම් ඊළඟ එකේ මෙන්න මෙතන තියෙන්න ඕන ඒත් උත්තරේ ආව නේද ඒත් දෙවෙනි කියන එක දෙක උත්තරේ ආවනේ හතර එතන තියෙන්නේ දෙවෙනි උත්තරේනේ නේ කොහොම බැලුවත් ඒක හරියනවා ඕනේ නම් හොඳට මතක තියාගන්න රටා කරකැවෙන පැති දෙකක් තියෙන බව හොඳේ හොඳයි පැහැදිලි right එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු නේද පහ රටාවක් ඒ තියෙන හිස්කොටු හිස්තැනට තිබිය යුතු රූපය තෝරන්න හිස්තැනට තිබිය යුතු රූපය තෝරන්න තුන්වෙනි එක කොහොමද එන්නේ පුතා ධාර ගණන එක ධාර ගණන ධාර ගණන පළවෙනි එකේ ධාර ගණන එකේ පහයි දෙවෙනි එකේ හතරයි තුනේ ධාර පහයි එකේ තුනයි शीर्ष वाली बेलू दार वाली अपने दार की वट දාර නෙවෙයි ඕකට අපි කියන්නේ ඔරයිට් නේ දාර කියලා මතක තියාගත්තාම ලේසි හොඳයි එහෙනම් අපි යමු සරල රේඛා සරල රේඛා නේද සරල රේඛා රයිට් ඝන වස්තු වලට නේ දාර තියෙන්නේ නේ කමක් නැහැ දාරත් ඉතින් හරි නේද අපිට මතක තියාගන්න මොකක් හරි වචනයක් නේ ඕන හොඳයි මෙන්න ඊළඟට එනම් නිල්පලසක් එළුවාසේ රුහුණු රටේ වෙලියායයි පියගැට පෙළ කැපුවාසේ උඩ රට පොඩි ලියදි පෙළයි නිල්පලසක් කියන්නේ පුතේ නිල් පාට පලසක් දැන් ඔය ඔයාලා දැකලා තියද අර ජනාධිපතිතුමා එහෙම නැත්නම් අගමැතිතුමා ඒ අය එනකොට ඒ කියන්නේ මේ විශේෂ පුද්ගලයෝ නේද කොයි හරි යනකොට ඉස්සරේකට එනකොට පලසක් කියලා තියෙනවා පලසක් කියන්නේ මේ නිකා රෙද්දක් නේ අපි කියන්නේ ඔ ඝන රෙද්දක් නේද රතු පාටේව තමයි ගොඩක් වෙලාවට එළලා තියෙන්නේ මේ ඉතින් මේ ඒ වගේ නිල් පාට පලසක් ගැන තුට්ටක් කල්පනා කරන් නිල් පාට පලසක් නේද හැම තැනම විහිදුණු රෙද්දක් වගේ නිල් පාට පලසක් එළුවාසේ එළුවා කියන්නේ මෙතන මේ එළුවා නෙවෙයි හොඳද සතා නෙවෙයි එළනවා එළනවා බිම එළන්නේ පැදුර එළන්නේ බිම ආන්නේ වගේ නිල් පලසක් එළුවා වගේ සේ කියන්නේ වගේනේ රුහුණු රටේ හස්ස වගේ ආ රුහුණු රට කියන්නේ මේ ඔයාලා ඉන්න ප්‍රදේශය නේද ගාල්ල මාතර හම්බන්තොට අම්පාර අන්න රුහුණු රටේ වෙලියාය වෙලියාය හරියට නිල් පාට පලසක් කියලා වගේ මොකද හේතුව හැම තැනම කුඹුරු නේද කුඹුරු නිල් පාටද නෑ කොළ පාටයි ඒ වුණාට කොළ පාට ගොඩාක් නිල් පාට කියලා දාලා කියලා කියනකොට හරියට නිකන් නිල් පාට වගේ නේද ඒකයි එහෙම කියන්නේ හොඳේ නිල් පලසක් කෙළුවාසේ කියන්නේ පියගැට පෙළ කැපුවාසේ පියගැට පෙළ කියන්නේ පඩි පෙළ නේද පඩි පෙළ කැපුවා වගේ උඩරට පොඩි ලියදි පෙළ උඩරට කියන්නේ ඔය කඳුකර ප්‍රදේශය
බදුල්ල බණ්ඩාරවෙල නුවරඑළිය හපුතලේ වගේ ප්‍රදේශ ආන්නේ වගේ ප්‍රදේශවල පියගැට පෙළ කපල වගේ තමයි කුඹුරු යායේ තියෙන්නේ නේද ඒ ක්‍රමයට එතකොට එහෙනම් දැන් මෙතන මේ කාව අපි බලමු මේ කවියෙන් කියවෙන්නේ විද්‍යායක් ගැනය අපේ රට ගැනය පිට රටක් ගැනය उदराट किया प्रदेश मुलू रट मैंने किए එනම් අපේ රට ගැන කියවෙන්නේ අපේ රට ගැන දෙවනි උත්තරේ අට කවියට අනුව පියගැට පෙළක්සේ තිබෙන්නේ මොනවද පියගැට පෙළක් වගේ තියෙන්නේ මොනවද උඩ රට පොඩි නියදි උඩ රට පොඩි නියදි පෙළ ඔව් එහෙනම් දෙවනි උත්තරේ එතනම් දෙවනි උත්තරේ පුතේ මේ උඩ රට ප්‍රදේශයේ දැන් කඳුනේ තියෙන්නේ මේ වගේ කඳු තියෙන්නේ कर उदम वाला हेल मालु क्रमय मातक दिया गाने और ना इतने दिया गाने वाला ओ उधर आटे ओए पिए कैटा पहले किरदार लिया गाने हेल मालु क्रमय हेल मालु क्रमय हेल मालु क्रमय दसे ओ हेल मालु क्रमय मालु मालु එහෙම තමයි එතන කියන්නේ ක්‍රමය. පියගැට පෙළ කැපුවාදේ තිබෙන්නේ මොකද්ද කියලා න්යාලා තියෙන්නේ. මොකද්ද පුතේ? සර්. ඔව්. මේ මෙතන නිල්පන්සක් කෙළුවාසේ රුහුණු රටේ වෙල්යායයි. පියගැට පෙළ කැපුවාසේ උඩ රට පොඩි ලියලි පෙළයි. දෙකේම කියලා තියෙන්නේ වෙල්යායක් ගැනනේ. නෑ දෙක් ඕ නෑ වෙල්යායක් ගැන තමයි කියලා තියෙන්නේ වෙල්යායක් කිව්වට නේද වෙල්යායක් දැන් මෙම කවියෙන් කියවෙන්නේ කියලා නෙවෙයි එක වෙල්යායක් ගැන නෙවෙයි කියවෙන්නේ නේද උඩ රටයි පහත රටයි නැත්නම් අපේ රට ගැන කියවෙන්නේ අපේ රට ගැන එහෙනම් වෙල්යායක් ගැන කියනවා නම් එහෙනම් දැන් ඒක පොඩ්ඩක් නේද පැහැදිලි ඉන්නේ දැන් මෙතන රුහුණු රට ගැනක් කියවෙනවා රුහුණු රටේ වෙල්යාය ගැනක් කියවෙනවා උඩ රටය නේද වෙල්යාය ගැනක් කියනවා ඒක රටවල් දෙකේම රටවල් දෙක කියන්නේ අපේ රට දැන් ලංකාව උඩ රට කියන්නේ මෙන්න මේ මැද ප්‍රදේශයනේ මෙන්න උඩ රට රුහුණු රට කියන්නේ මේ මෙන්න මේ ප්‍රදේශය ඒ රුහුණ නේද සයිඩ් උඩ ටික ओ ये राज्य राट पुते एक तो क्या नाम का थे राज्य राट राज्य राट राज्य राट ये तो क्या तो नहीं इधर दिया हमने उसका अंदर करने थे आ अंदर करने मैं उधर राट मैं तो कादू कर रही है मैं रोहुरु राट राज्य राट रोहुरु राट राज्य राट चाहे मैं कादू ने ओ खारांटे के पड़ी गाड़ी लुआ कुना हरी हरी आप पड़ी अवधारण तत्व की कमांड पुलवा करूँ
එතකොට මුළු ලංකාව ගැන අපේ රට ගැන තමයි කියවෙන්නේ. හොඳේ වෙල්යායක් ගැන නෙමෙයි. හොඳයි එහෙනම් එතන ඉන්නේ උඩ රට පොඩි ලියදී නේද 8 වෙනි එකේ. ඉර බැසගෙන යන විටදී අපේ සෙවණැල්ල වැටි ඇති දිශාව කුමක්ද? ඉර බැහැගෙන යනකොට තියෙන දිශාව මොකක්ද කියලා? නැගෙනහිර. නැගෙනහිර. ඔව් මේ නැගෙනහිර සෙවණැල්ල වැටෙන්නේ. ඔව් මෙන්න මේ දේ මතක තියාගන්නකෝ. උදේ පාන්දර ඒ කියන්නේ ඉර නැගෙන වෙලාවට සෙවණැල්ල වැටෙන්නේ බටහිර දිශාවට. ඉර තියෙන්නේ නැගෙනහිර නම් සෙවණැල්ල තියෙන්නේ ඊට විරුද්ධ දිශාවෙන්නේ බටහිර. උදේට බටහිර පැත්තේ සවසට නැගෙනහිර පැත්තේ නේද? සවසට නැගෙනහිර පැත්තේ. එහෙනම් ඉර බැසයක යන වෙලාව ඒ කියන්නේ සවසට සෙවණැල්ල වැටි තියෙන්නේ බටහිර පැත්තේ. එනම් දෙවනි උත්තරේ නේද? දෙවනි උත්තරේ ඒකෝණ අපිට රූපෙකින් ඇදලාත් බලන්න පුළුවන්. දැන් අපි හිතමු මෙන්න මෙතන නේද ළමෙක් ඉන්නවා මේ උදේට. ඔ උදේට ඉරේලිය වැටෙන්නේ මෙහෙමනේ. ඉරේලිය මෙහෙම වැටෙනවා ළමයාගේ සෙවණැල්ල මේ පැත්තෙන් වැටේ. ඒ කියන්නේ උදේට ඉර තියෙන්නේ නැගෙනහිර සෙවණැල්ල තියෙන්නේ බටහිර නේද? සවසට ඕකේ අනිත් පැත්ත. නෑ ගන්නද? නෑ ඕනේ නෑ මේක මතක තියාගන්න. නේද? සවසට බටහිර. එතකොට සෙවණැල්ල මේ පැත්ත. නැගෙනහිර පැත්ත. හරිනේ? ඉර බැස යන වෙලාවට අපේ සෙවණැල්ල වැටි තිබෙන්නේ නැගෙනහිර දිශාව. එහෙනම් තුන්වෙනි උත්තරේ එන්නේ. තුන්වෙනි උත්තරේ. හොඳයි. 9 3 හොඳේ. අක්ෂර විඤ්ඤාසයේ නිවරදිව ලියා ඇති වචන පේළිය තෝරන්න. දෙවනි එක නේ පුතේ. දෙවනි එක. මර්ධනය පාෂාණ ලියලා තියෙන දෙවනි එකේ. එහෙනම් 10 අපිට ගන්න වෙන්නේ දෙවනි උත්තරේ. 11 බලන්න. බස් රථයකට කිලෝමීටර 200ක දුරක් ගෙවා නිම කිරීමට පැය 5ක කාලයක් ගත වේ. එම දුරම පැය 4කින් ගෙවා නිම කිරීමට නම් බස් රථයේ ධාවනය කළ යුතු වේගය පැයට කිලෝමීටර කීයද? ඔව් මේ වගේ ප්‍රශ්නයකදී 200 බෙදන්න ඕන 4. ඔව් අපි බෙදන්න ඕන 4. ඔව් මේ පොඩක් අපි 200 බෙදන්න ඕන 4. ඒක තමයි. දැන් මේ දුරක් තියනවා දීලා කිලෝමීටර 200ක්. කිලෝමීටර 200ක්. නේද බස් රථයේ යන දුර? මේ දුර යන්න මෙයාට යනවා පැය 5ක් නේද? පැය 5ක් යන මේ එක පැය ඔච්චුටකින් පැය 1යි පැය 2යි නේ පැය 3යි ආ පැය 4යි ඔතන පැයක් යනවා පැය 5යි පැය 5ක් යනවා මේ දුර යන්න. ඒ කියන්නේ මෙතනින් පටන් ගන්නේ මෙතනින් අවසන් වෙන්නේ පැය 5ක වෙලාවක් ගත වෙනවා. කිලෝමීටර 200ක් යන්නේ. පැයකට කොච්චර යනවද කියලා හොයන්නේ කොහොමද අපි? දැන් ඔයාලට පේනවා. එහෙනම් 5ෙන් බෙදුවොත් එහෙම පැයකට යන ප්‍රමාණය හොයන්න. 5ෙන් බෙදන්න ඕන. ඔව් මේ මුළු 5ෙන් බෙදන්න ඕන. 5ෙන් බෙදන්න ඕන. පැය 5ක් යනවනේ මේ කියන්නේ. ආ 200 5ෙන් බෙදන්න. 200 5ෙන් බෙදුවාම මේ ආ දැන් ඔය 200 උත්තර හොයන්නේ. එම දුරම පැය 4කින් ගෙවා නිම කිරීමට බස් රථයට ඒ කියන්නේ 24න් බෙදන්න ඕන 24න් බෙදන්න ඕන. ඔව් පුතේ දැන් මේ අහන්නේ නේද? එම දුරම පැය 30කින්ද 4කින් යන්නේ? දැන් මේ 5කින් යන්නේ. මේව අඳින්න එපා ඔයාලා. හොඳේ අඳින්න එපා. right දැන් ඔන්න අපි මේ පළවෙනි ක්‍රමයේ ඔයාලට මම රූපකින් පෙන්නුවේ මේ ක්‍රමයට මේම හොයා ගන්න පුළුවන්. හැබැයි මේවා අඳින්න අවශ්‍ය නැහැ නේද? හොයා ගන්න ලේසිම ක්‍රමය මොකද්ද? 200 දුර බෙදනවා පැය ගානේ 5නේ නේද? එතකොට ආවේ 40යි. මේ පැයකට කිලෝමීටර 40යි. හරි දැන් අපි බලමු එම දුරම පැය 4කින් යන්න නම් බස් රථයේ දියලාවණය කළ යුතු වේගය මේ 40 කියන්නේ පුතේ පැයට යන කිලෝමීටර ගන්න. එහෙනම් පැය 4කින් යන්න නම් ඒත් අපි බලන්න ඕන 204ෙන් බෙදන්න ඕනේ. එහෙනම් නේද?
किलोमीटर प्रमाण क्रमे मुखाद मुलु दूर बेदनवा गातव पैय गाने में हातली है किया ने पैय कटयान किलोमीटर प्रमाण नेद पैय कटयान किलोमीटर प्रमाण या वह ना दूर गातव पैय प्रमाण इन बेदन इस समय लेती क्रमे सर आओ सर किया कुते दहवे के उत्तरे मुखाद आ दहावेनी के उत्तरे देवनी एक मार्दने पाषाण ओ दोलहा बालमु आपी मैं वाकी प्रश्ने एक दी मैं दोलहा वाकी प्रश्ने एक दी आपी मैं नहीं तो पौड़ा की ये वाला बालान नोट दें अब ये बेटे पहले मक्रम यात्री ना मैं लेसी मक्रम यात्री आना वाला टर हैम्म पीली तू एक कमर सी थी ना वाले द मुने टर उत्तर तू नेम बालान सी मुने टर पी ना එනම් අනිවාර්යයෙන්ම C මුලට එන්නම ඕන නේද දැඩි නියඟය කියන එක උත්තර තුනේම A දෙවෙනියට තියෙනවා ආ එහෙනම් අනිවාර්යයෙන්ම A දහවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කොච්චරක් ඉන්න පුතේ පස්සේ අහන්න C දැඩි නියඟය නිමා කරමින් ඔන්න අපි තැනක් අල්ලගත්ත දැන් දැඩි නියඟය නිමා කරමින් දැඩි නියඟය නිමා කරමින් තදවැසි අධහැලෙන්නට වූ නිසා ගමනාගමණයට දැඩි බාධා එල්ල විය ආ වෙරි ගුඩ් දැඩි නියඟය නිමා කරමින් අධහැලෙන්නට වූ තදවැසි අධහැලෙන්නට වූ තදවැසි නේද බියාකුර තුනේ තියෙනවනේ නේද තදවැසි අධහැලෙන්නට වූ නිසා එහෙනම් අපි එතන හදා ගන්න ඕන කොහොමද තදවැසි අධහැලෙන්නට වූ නිසා නේද B D B F E ද නැත්නම් අන්තිමට එන්නේ F ද නැත්නම් E ද අවසානයට එන්න ඕන ඔතන මොකද පුතේ අන්ති අවසානයට එන්නේ අවසානයටම එන්නේ ඊ අකුර ඊ අකුර වැඩි බාධා එළවිය වැඩි බාධා එළවිය එහෙනම් දැන් උත්තර තුනෙන් බලන්න අවසානයට ඊ අකුර තියෙන උත්තරේ තුන්වෙනි එක තුන්වෙනි එක තුන්වෙනි එක නේද ඕව බලන්න ඕනෙත් නෑ හොඳට බලන්න අවශ්‍යත් නෑ මොකද අවසානයට එන්න ඕන එක වැඩි බාධා එළවිය एक आवश्यकता टेन बाव और निकाल तेरे नवने आप अपने एन ई आपको आवश्यकता टेन उत्तरे तोड़ गाने पुलवा एना तुम मेरी उत्तरे दाहतुने बालन कुते एना दोड़ा है तूने दाहतुने पाहत दिया के रूप अगर इन गाना के आप निर्माण एकल है के रूपे तोड़न गाना के आप निर्माण एकल पुलवा पाले भी नहीं पाले පළවෙනියකින් තමයි පුළුවන් දෙවෙනියකින් බෑ 14 බලමු අපි 14 ේ වැඩිම නේද දුරක් යන්නේ උත්තරේ මොකද්ද ඔව් මේක අපි සංකල්ප බලමු මොකද්ද පුතේ 13 ේ උත්තරේ ආ 13 ේ උත්තරේ අය අහගෙන ඉන්නේ නැද්ද පළවෙනි එක පළවෙනි එක ඔව් පළවෙනි එක පළවෙනි එක හොඳයි හොඳයි මේ අහන්නේ ඊළඟට බලමු අපි මෙන්න මේ පරතර නේද පරතර තියෙනවා පුතේ අපි බලමු පරතර කීයක් තියෙනවද කියලා මේ මම මේ AB ගණන් කරන්නේ 1 2 3 4 5 6යි A සිට B දක්වා පරතර 6යි එහෙනම් අපි මෙතන ලියාගමු AB පරතර 6යි නේද අපි ඊළඟට යමු BC මේ මේ CD 1යි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි ආ පරතර හතක් ආවා CD අතර පරතර හතයි එහෙනම් අපි ඊළඟට යමු EF 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් ආවා
පරතර 8ක් තියෙනවා CF පතර. එහෙනම් වැඩිම දුරක් ගමන් කළ තියෙන්නේ EF නේද? EF තමයි වැඩිම දුරක් ගමන් කළ තියෙන්නේ. ඒ පරතර ප්‍රමාණයෙන් තමයි අපි හොයන්නේ ඒක. පරතර ප්‍රමාණය. තේරුණානේ? වෙන ගැටලුවක් නැහැ නේ ඒකේ. හොඳයි. සමාන පරතරනේ පුතේ තියෙන්නේ නේද? සමාන පරතර. ප්‍රේතියද? මොකද්ද? දැන් මේකේ උත්තරය කීයද? දෙවැනි එකේද? දෙක. දෙවැනි එකේ දෙක. හයි. එහෙනම් 14 3 ඔය දැන් තියෙන්නේ 14. හොඳයි පුතේ.